මාස 3න් 3ට 60% ක බෝනස් පොලියක් හිමි කරගන්න. තරමුදල සමග ශ්‍රී ලංකාවේ ඇති වැඩසටහනේ තවමත් දුර්වලතා පවතින අතර ප්‍රතිසංස්කරණ ගම්මිතාවේ පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජුලි කොසෙක් පවසන්නේ වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීම ශ්‍රී ලංකාවට ඉතිහාසයේ දරුණුතම අර්බුදයෙන් ගොඩේමට අවස්ථාවක් ලබා දෙන බවයි. එසේම මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බවයි IMF වැඩිදුරටත් පවසන්නේ. මේ අතර මෙරට ඩොලර් බැඳුම් කර හිමියන් දේශපාලන අවිනිශ්චිත මත තමන් සතු බැඳුම් කර විකුණා දැමීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා. ඒ තවත් දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතු වෙනුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් වූ කොන්දේසි නැවත සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවටයි විපක්ෂයේ පාර්ශ්ව මෙවන විට පවසා ඇත්තේ. පාලනයේ වෙනසක් ඇති වුවහොත් සිදුවිය හැකි බලපෑම් සැලකිල්ලටගෙන මෙලෙස බැඳුම් කර විකුණා දැමීමට බැඳුම් කර හිමියන් පෙළඹී ඇති බවටයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.